කුමන ජාතික වනෝද්‍යානයේදී දිවිය කුඩැහැගෙන යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 18 වැනිදායි. පසුව දිවියාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයා සොයා පැමිණි සෆාරි ජීප් රථයේ රියදුරුද දිවියාගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලැබුවා. මේ අදාළ දිවියා පහර දීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සැරිසැරූ ආකාරයයි. පහරතුන් දිවියා බාගුරේ බමරගස්තලාව ප්‍රදේශයේ තවදුරටත් සැරිසරන බැවින් එම ප්‍රදේශය සංචාරකයන් සඳහා තවදුරටත් තහනම් කලාපයක් බවට පත්කර තිබෙනවා. ඇත්තටම දැන් සිදුවීමෙන් පස්සේ සාමාන්‍ය දිවියාගේ වාසස්ථාන භූමි ප්‍රදේශයට තියෙන පිවිසුම් මාර්ග වල සංචාරකට සීමා කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට ගමන් කිරීමට ජීප් රථ ගමන් කිරීම තහනම් කරලා තියෙනවා. උද්‍යානයේ ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව සංචාරක කටයුතු මේ අවස්ථානවල සාර්ථක සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ජංගම රථයක් මගින් නිරතුරුවම ඒ ප්‍රදේශවල ආරක්ෂාව අධීක්ෂණය සිදු කරගෙන යනවා. පසුගිය 18 වෙනිදා කුමන ජාතික වනෝද්‍යානයේ මෙම පහර දීම සිදු කර තිබුණේ පැන්තරා පාඩස් කොටියා නමින් හඳුන්වන දිවි විශේෂයට අයත් දිවියෙක්. කුමන ජාතික වනෝද්‍යානයේ දත්තවලට අනුව මේ වන විට එම වනෝද්‍යානය තුළ දිවියන් 30-47 අතර ප්‍රමාණයක් සිටිනවා. දිවියා පහර දීමෙන් ජීවිතක්ෂයට පත් වූ සෙල්වදුරේ රවිචන්ද්‍රන්ගේ දේහය ඊයේ පස්වරුවේ පොතුවිල් සංගමන් කන්ද ප්‍රදේශයේ සිය නිවසට රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ අද පස්වරුවේයි. දිවියාගේ පහර කෑමෙන් තුවාල ලබා මේ වන විට අම්පාර මහරෝහලේ ප්‍රතිකාර ලබන චමීර සම්පත් අබේසිංහ මොනරාගල දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රමේෂ් නානායකාර මහතා පැවසුවේ දිවියාගේ පහර දීමෙන් ඔහුගේ ශ්වාසනාලයට දැඩි හානි සිදුව ඇති බවයි. තුවාල ලැබූ චමීර සම්පත් දැඩි සත්වලෝලියෙකු බවත් දිවියා පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සොයා යෑමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවත් එහි සේවකින් පවසනවා. දිවියාගේ පහර කෑමට ටික වේලාවකට පෙර චමීර සිය ෆේස්බුක් ගිණුමේ මියගිය වලහෙකුගේ ඡායාරූප කිහිපයක්ද මෙලෙස පළ කර තිබුණා. කෙසේ වෙතත් දිවියන් මිනිසුන්ට පහර දීමක් සිදු කරන්නේ යම් විශේෂ කාරණයක් හේතුවෙන් පමණක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. මෙම ස්ථානයේදී අපි හිතන්නේ මේ පුද්ගලයා වාඩි වෙලා හිටපු ඉරියව්වත් ඒ වගේම ඔහු ඇඳන් හිටපු රතු පැහැති ඇඳුමත් මේ පහර දීමට යම් හේතුවක් වුණා. ඒ වගේම එක් පහර දීමක් නෙමේ පහර දීම් දෙකක් ඍජුව සිද්ධ වෙලා තියෙන හින්දා එවැනි තත්වයක ස්ථිර වශයෙන්ම මේ කොටියා සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යුතුයි. මේ කොටියාගේ හැසිරීම් රටාව සාමාන්‍යයෙන් කොටියෙක් එක්ක අතක් සපා කරනවා නැත්නම් කකුලක් නැත්නම් පිටුපස පෙදෙස නැත්නම් පිටපෙදෙස සපා කෑම තමයි බොහෝ විට ආරක්ෂාවට සිද්ධ කරන්නේ. තාම දරුණු සහ මිනිසුන්ට පහර දීමේ හුරු ලක්ෂණ තියෙන කොටියෙක් තමයි හිටගෙන ඉන්න මිනිහගේ උගුරු දණ්ඩ කෙලින්ම සපා කෑම සිද්ධ කරන්නේ. ඉතින් දෙවෙනි පහර දීම මේ කොටියා සිද්ධ කරලා තින්නේ හිටගෙන හිටපු පුද්ගලයෙක්ගේ කෙලින්ම උගුරු දණ්ඩ ප්‍රදේශය තමයි සපා කාලා දෙන්නේ. ඒක ඊටාම භයානක හැසිරීමක්. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ මේ කොටියා සාමාන්‍ය මිනිහෙක් වගේ දසගුණයක් ශක්තිමත්. ඒක හින්දා මේ කොටියට මිනිසෙක් මරා ගන්නවා කියන්නේ ඊටාම සුළු දෙයක්. ඒ වගේම ඇදගෙන යාම සම්බන්ධයෙන් ගත්තොත් තමන්ගේ බර වගේ 6 ගුණයක් බර අරගෙන ගහක් උඩට නගින්න. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න පුළුවන් කතරම් ශක්තියක් මේ කොටි සතුව තියෙනවද කියලා. ඉතින් ඒක හින්දා මම විශ්වාස කරන්නේ අපි මේක විද්‍යාත්මකව තමයි මේ පරීක්ෂණය සිදු කළ යුත්තේ. ඒක හින්දා මේක සම්බන්ධයෙන් මීට වඩා සබුද්ධිකව සොයා බැලීම කළ යුතුයි.